यवस्थावेदी पार्लिमेंतु कारक सभावे सभापतितुमायां तोरतुरक् लबा दीला लुकुचोदनावक्कर नीतिपति देपार्टमेंतु उदुविये अल्लस् लबा गेनीमक् करला तियेनवा अहवल गिनुमट සල්ලි ගිහින් තියනවා ඒ ගිනුමේ නම තියෙන තැනැත්තා මේ නඩුවට පිනී සිටින නීතිඥවරයෙකුගේ මේ මිත්‍රයෙක් හෝ ඥාතියෙක් ඒ මුදල් අය කර ගැනීම සඳහා අපි නීතිමය කටයුතු වලට යෙදුණා එතෙන්දී ප්‍රශ්නයක් මතුවුණා නීති ප්‍රශ්නයක් මේ නඩුව ලංකාවේ පවරනවද එහෙම නැත්නම් सिंगापुरे पवरनोद කියලා ඒ පිළිබඳව ඇමතිවරයා විදියටවත් අමාත්‍යංශ විදියටවත් කැබිනට් මණ්ඩලයේ විදියටවත් අපි කිසි තීන්දුවක් ගත්තේ නැහැ ඒක නීතිමය ප්‍රශ්නයක් රජයේ ප්‍රධාන නීති උපදේශක කියලා කියන්නේ නීතිපතිතුමා මේ සාගර නීතිය පිළිබඳව විශේෂඥ භාවයක් දරන නීතිඥ කණ්ඩායමක් තමයි නීතිපති දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව කටයුතු කරන්නේ ඒ උදවිය අපිට කරුණු කීපයක් ඉදිරිපත් කරලා කිව්වා මේ නඩුව පැවරිය යුත්තේ සිංගප්පූරු අධිකරණය කියලා. එතකොට ඒකට හේතු වශයෙන් නීතිපතිතුමා පෙන්වලා දුන්නා පළවෙනි කාරණය මෙම නැව හිමිකාරු ඒ නැව ලියාපදිංචි කරලා තියෙන්නේ සිංගප්පූරුවේ. එතකොට හිමිකාරු සිටින්නේ සිංගප්පූරුවේ. එතකොට මේ නැවේ ඔපරේෂන් කරන චාට පාටි කියන එක ඒ සමාගම තියෙන්නේ सिंगापुर එතකොට ඒක නිසා මේ නඩුවට අපි කොළඹ අධිකරණයේ නඩු පවරලා 87 වුවත් අපිට මේ 87 බාර දීම ගැන ප්‍රශ්නයක් තියෙනවා හේතුව මේ නැව් හිමිකාර සමාගම මේවන විටත් ඒ රටේ බංකොලොත් සමාගමක් වස්තු බංගත්වයට පත් වෙච්ච බවට ප්‍රකාශ කරලා තියෙනවා එතකොට මේ සමාගමට අපිට 87 බෙදා ගැනීමේ ක්‍රමයකුත් නැහැ ඒ අනුව නීතිපතිවරයා පෙන්වලා දුන්නා සිංගප්පූරුවේ තියෙනවා third party rights against insurers කියලා. ඒ කියන්නේ රක්ෂණ කරුට එරෙහිව තුන්වන පාර්ශ්වවල හිමිකම් ඉදිරිපත් කිරීමක් සම්බන්ධ පනතක් 1930 ඈත කාලේ සම්මත කරපු පනතක්. මොකද ඒ කාලේ ඉඳලම සිංගප්පූරුව කියන්නේ නාවික ගමනාගමනයේ මධ්‍යස්ථානයක්. ඒකට අදාළ නීතිය සංවර්ධනය වෙලා තියෙනවා. ඒකට අදාළ රක්ෂණ ආයතන බිහි වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ රටේ නඩු තීන්දුවක් අපිට ලබා ගත්තොත් ඒ සමාගමට විරුද්ධව ඒ සමාගම නොමැති වුණා. අර පනත යටතේ තුන්වන පාර්ශ්වයන්ගේ හිමිකම් පිළිබඳව රක්ෂණකරුගේ වගකීම කියන පනත යටතේ අපිට රක්ෂණ සංස්ථා රක්ෂණ සමාගමට ඉරෙහිව ක්‍රියාත්මක වෙලා මුදල් අය කරගන්න SKC ලබා ගන්න පුළුවන් කියන මතය. එතකොට ඒ අනුව තමයි අපි මේ නඩුව සිංගප්පූරු අධිකරණේ පැවරුවේ. අනිත් කාරණය තමයි අපිට තවත් අමතර ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. නැව් හිමිකරුවන් ජාත්‍යන්තර සම්මුතියකට එළඹිලා තියෙනවා 1976 සාගර හිමිකම් පෑම් සම්බන්ධව ජාත්‍යන්තර සම්මුතිය. International Convention on Limitation of Liability for Maritime. එතකොට මේ යටතේ යම් නැව් හිමිකරුවෙකුට පුළුවන්කම තියෙනවා යම් නැවක් හානියටපත් වෙලා හෝ වෙන කුමන හේතුවක් නිසා හෝ යම් පාර්ශවයකට හානියක් සිද්ධ වුණොත් ඒ හානිය සීමා කරගන්න නියෝගයක් ලබා ගන්න. ඒ අනුව ඒ නැවෙන් සිදුවන හානිය සහ නැව ඇතුළේ තිබුණු බාණ්ඩ කියන ඒ සෑම දෙයක් සම්බන්ධවම ඒ නැව සමාගමේ ඒ නැව සම්බන්ධව වගකීම මෙච්චරයි කියලා ඒගොල්ලන් නියෝගයක් ඉල්ලනවා සීමා කිරීමක්. ඒ අනුව ස්ටර්ලින් පවුන්ඩ් 19.8ක් කියලා තමයි ඒගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ. ඒතර මේක පවර්ලා තියෙන්නේ ඇඩ්මිරල්ටි කෝට් ඔෆ් ක්වීන්ස් බෙන්ච් මහා බ්‍රිතාන්‍යයේ ඒ නඩු පවර්ලා තියෙන්නේ. මේ රක්ෂණ සමාගම් පවතිනෙත් මහා බ්‍රිතාන්‍යයේ. ඒ අනුව අපි මේ නඩුවට මැදිහත්ුනේ නැත්තම් අපි නඩුව දිනුවත් ඒ කියන්නේ අපේ වාසියට නඩුවේ තීන්දුවක් දුන්නත් අපිට ගන්න පුළුවන් උපරිම අලාභය තමයි ස්ටර්ලින් පවුන්ඩ් මිලියන 19.8. නමුත් අපි මේ නඩුවට මැදිහත් වෙලා ඒ සීමාව බිඳ හෙලන්න නැත්නම් ඉවත් කරන්න කියලා අපිට ඉල්ලීමක් කරන්න අයිතියක් තියෙනවා. जर एम इल्लिमा एम ए आईती आप क्रियात्मक करोत अधिकरणेट सोयल බලන්න වෙනවා මේ නැව අනතුරකට ලක්වීම නැව් හිමිකරුගේ හෝ යාත්‍රිකයන්ගේ පූර්ණ නොසලකිල්ල මත සිද්ධ වුණාද නැද්ද කියලා බලන්න. ඒතර ඒගොල්ලන්ගේ පූර්ණ නොසලකිල්ල මත නම් මේක සිද්ධ වෙලා තියෙන්නේ මේ නියම කරන හිමිකමේ සීමාව ඉවත් කරන්න අධිකරණයට බලය තියෙනවා. ඒ අනුව දැන් මේ කටයුතු සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුව नीति विशेषज्ञ आयतन තුනකින් උපදෙස් ලබා ගන්න නඩු පවරන කටයුතු කරා. මේක අද ඊයේ නෙවෙයි මේ සිද්ධි වුණ කාල සීමාවේ පටන්ම මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ තිබෙන ඊටම ප්‍රකට සමාගමක් තමයි මේ සඳහා තෝරගෙන තියෙන්නේ. ඒ ඕස්ට්‍රේලියානු නීතිඥ ආයතනය මේ පිළිබඳව නීතිපතිවරයාට උපදෙස් දෙමින් ඔවුන්ගේ මතය විදියට ප්‍රකාශ කරලා තියෙන්නේ මෙම නඩුව සිංගප්පූරු මහාධිකරණය පවරන්න ඕනේ කියලා. ඒ අනුව ඔවුන්ගේ නිර්දේශය ඇතුව සිංගප්පූරු මහාධිකරණයේ මේ වෙන විට මේ නඩුව පවරලා තියෙනවා. ඊට අමතරව මහා බ්‍රිතාන්‍යයේ නීතිඥ ආයතනයක් සහ රාජනීතිඥවරයෙක් අපි යොදාගෙන තිබෙනවා එංගලන්තයේ අධිකරණයේ මේ සීමා කිරීම ඉවත් කිරීම සඳහා නඩුවේ කටයුතු කරන්නේ. එතකොට අපිට මේ වාර්තාව ලබා දුන්නේ ජනවාරි මාසේ 13 වෙනිදා. මේ නඩුව පවරන්නේ සිංගප්පූරු අධිකරණයේ අප්‍රේල් මාසේ 25 වෙනිදා. ඒතර ඒ කාල සීමාව තුළ නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකා ගණනාවක් මට සිද්ධ වුණා අමාත්‍ය මණ්ඩලයට ගෙනියන්න. නීතිඥවරුන් තෝරා ගැනීම සම්බන්ධව උන්ට ගෙවීම සම්බන්ධව යනාදී කරුණු වලට අදාළව. ඒ අනුව තමයි ඒ සියලු අමාත්‍ය මණ්ඩල අනුමැති ලබාගෙන දැන් මේ වෙන විට මේ නඩුව පවරලා තියෙනවා. ඒතර මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ යම් කිසි නීතිපති දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තුව තුලත් පිටත් චෝදනා ඉදිරිපත් කරන්න ගත්ත යම් යම් කණ්ඩායම් විශේෂයෙන්ම පාර්ලිමේන්තු ආංශික කාර්ක සභාවට නීතිපතිවරයා සහ මේ නඩුව පිළිබඳව කටයුතු කරන නීතිඥවරුත් ඒ වගේම රක්ෂණ සමාගමට පෙනී සිටින නීතිඥවරුත් දෙගොල්ලම එකට ගෙනල්ලා ප්‍රශ්න කිරීමක් සිද්ධ වුණා. ඒක අභව්‍ය සිද්ධිය සාමාන්‍යයෙන් කියන්නේ කවදාත් නොවෙච්ච දෙයක් ඉතිහාසයේ. ඉතින් ඒ පිළිබඳව මට මැදිහත් වීමක් වෙන්නට සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ කාර්ක සභාවේ සභාපතිතුමා යම් තොරතුරක් ලබා දීලා ලොකු චෝදනාවක් කරා නීතිපති දෙපාර්තමේන්තුවේ උදවිය අල්ලස් ලබා ගැනීමක් කරලා තියෙනවා. අහවල් ගිණුමට සල්ලි ගිහින් තියෙනවා. ඒ ගිණුමේ නම තියෙන තැනැත්තා මේ නඩුවට පිනී සිටින නීතිඥවරයෙකුගේ මේ මිත්‍රයෙක් හෝ ඥාතියෙක්. ඉතින් ඒ සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනාවක් ආපු නිසා මම ඒක CID එකට බාර දුන්නා මේක ඇත්ත නැත්ත සොයලා බලන්න කියලා. ඒතර මේකෙදි මම පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරා මේ සම්බන්ධව පාර්ලිමේන්තු තීරින් කාර්ක සභාව පත් කරන්න කියලා. ඒ තීරින් කාර්ක සභාව පත් කරන්න කියලා ඉල්ලුවේ මේ නඩුවේ කටයුතු හොයලා බලන්න නෙවෙයි පවතින නඩුවක් සම්බන්ධව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුවත් ලෝකයේ පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුවත් අපි සාකච්ඡා කරන්නේ ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද ඒක නඩුවට අගතියක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ නඩුවක් මේක පුජ්‍යලය අතර හෝ ආයතන අතර නඩුවක් නෙමෙයි. ශ්‍රී ලංකා ජනරජය තමයි මේ නඩුවේ පැමිණිලිකරු. මේ රජයට එන්න ඕන මුදල් සම්බන්ධව තමයි මේ නඩුව පවර්ලා තියෙන්නේ.